இயேசுக்கு சவர் நடந்து கொண்டிருக்கக்குள்ள சண்டை நடந்து கொண்டிருக்கக்குள்ள ஒரு பத்திரியாளர் வந்தார் ලාංකික දේශපාලනඥයෙකු කුසා හිටපු LTT දරුණු සන්නද්‍රස්තවාදී නායකයෙක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන් වරක ප්‍රභාකරන් සමග සටන් කොට LTT තම පාලනයට පවා ගැනීමට උත්සාහ කරනු ලබනවා විශේෂයෙන්ම ප්‍රභාකරන්ගේ නැගිනිර පළාත වෙන්කොට පාලනය කිරීමට පවා උත්සාහ කරා නමුත් වේලුපිල්ලේ ප්‍රභාකරන් කරුණා අම්මාන්ව ප්‍රසිද්ධියේ LTT යේ ද්‍රෝහියෙක් ලෙස නම් කරනු ලබනවා මේ ද්‍රෝහි ලේබලයේ අදට LTT ඩයස්පෝරාව තුල ක්‍රියාත්මකයි ප්‍රභාකරන් ඒ කාලයේදී කරුණාම්මන් සමග සහයෝගී සීලුම් දෙනා සොයසයා මරා දැමුවා ඉතින් අවසානයේදී කරුණාම්මන්ට අකමැත්තෙන් හෝ අවශ්‍ය වුණා ශ්‍රී ලංකා හමුදාවේ සරණ පතන්න ඔන්න ඔතන ඉඳන් තමයි කරුණාම්මන් බලල්වෙස් කියන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පවා සම්බන්ධ වෙන්නේ තමිල් මක්කල් විදුතලී පුලිකල් කියන TMVP නමින් වෙන් වූ කණ්ඩායම පිටුවීමෙන් පසු දෙමළ ජනතාව අතර ප්‍රසිද්ධ වෙනවා ඉතින් මට අමතක වුණු දෙයක් තමයි ඔබට යම්කිසි ඡායාරූපයක් තිනො පෙන්වන්න ඉතින් ඒ ඡායාරූප පෙළ තමයි මේ ඉතින් මේ ඉන්නේ කරුණාම්මන්ගේ දුව එවගේම මේ ඉන්නේ කරුණාම්මන්ගේ බිරිඳ වැඩේ කියන්නේ කරුණාම්මන් කොහොම හරි තමන්ගේ පවුලේ කට්ටියව ප්‍රභාකරන්ගේ බේරගත්තා ඒ බේරගත්තේ කොහොමද කියන එක මම ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ හැබැයි මම දන්න විදියට කරුණාම්මන්ගේ සහෝදරයව ප්‍රභාකරන් විසින් මරා දමනවා දේශපාලනයට පිවිසි ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ UPFA ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2008 වර්ෂයේදී පත්කර ජාතික අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙනු ලබනවා. පසුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන සංගටක පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන ශ්‍රීල ලිපියට සම්බන්ධ වූ අතර 2009 අප්‍රේල් 24 වන දින ඔහු ශ්‍රීල ලිපියේ උපසභාපතිවරයෙකු ලෙස පත් කරනවා. කරුණා අම්මන් 1980 ගණන්වල LTT සංවිධානයට බැඳුණු අතර ඔහු LTT ඉහළටම පැමිණියා. 2000 වර්ෂයේ අප්‍රේල් මාසයේදී අලිමංකඩ සටන කරුණාම්මන් සහභාගී වූවට සඳහන් වන සටනක් වන අතර ඔහු ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ට යම් ආකාරයක අභියෝගයක් වුණු බව සඳහන් වෙනවා. අලිමංකඩ සටනේදී දෙපාර්ශ්වයටම සිදු දැඩි හානි හේතුවෙන් 2001 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ ලද සටන් විරාමයේදී කරුණාම්මන් තරමක් වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් වේ. කෙසේ වෙතත් තිස්ස නායකම් නම් LTT හිතවාදී පෝෂණ අන්දමට 2003 වසරේ අගභාගයේදී LTT නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් විසින් දූෂණ චෝදනා මත කරුණාම්මන් උතුරේ මූලස්ථානයට කැඳවීමෙන් පසු කරුණාම්මන් පැන ගිය බවට LTT අනාවරණය කොට තිබෙනවා. ඔය කරුණාගේ සහ ප්‍රභාකරන්ගේ වළීගෙන මම ඔබට මේ සතියෙම නැවත වීඩියෝ එකක් කරන්නම්. කෙටියෙන් සඳහන් කරොත් මේ ගැන නැගිනීර කොටි සමාජිකයන්ව උතුරේ කොටි රස්තවාදීන් විසින් වෙනස් කොට සැලකීම් වලට ලක් කරන බව කරුණාම්මන් විසින් චෝදනා කරන අතර පසු ඔහු නැගිනීර ප්‍රධානියා ලෙස ප්‍රභාකරන් සමග රණ්ඩුවක් ඇති කර ගන්නවා. වැඩේ කියන්නේ මෙතනදී කරුණාම්මන් ගාව හිටපු සමහරක් කොටි රස්තවාදීන් විවිධ හේතු කියමින් කරුණාම්මන් ප්‍රභාකරන්ගේ පක්ෂයට සම්බන්ධ වෙනවා. ඉතින් බලන්න කොට සංවිධානයේ මොනතරම් උචාරුවෙන් තමන්ගෙන ලොවට පැවසුවත් ඔබට මෙයින් පෙනෙනවා ඇති LTT සංවිධානයේ බෙදීම. ඒක තමයි කොට සංවිධානයේට බෙදුම්වාදී සංවිධානයක් ලෙස පවසන්නේ. කරුණාම්මන් කියලා කියන්නේ ප්‍රභාකරන් ළඟ කලින්ම හිටපු ප්‍රධාන බොඩිගාඩ් කෙනෙක්. ඒ සම්බන්ධයෙන් ඔබට මම මේ පෙන්වන ඡායාරූපෙන් සාක්ෂි සපයනවා. විශේෂයෙන්ම නැගිනීර කොටිගෙන මම තමයි YouTube වෙත පළමුවරට වීඩියෝ නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඉතින් ඔබ ඒවත් අනිවාර්යෙන් බලන්න. කරුණාම්මන් අරන්තලව විශ්වඝාතනීය පුලුකුණාව කොටි පෙරහරය අම්පාර දිස්ත්‍රික්කයේ සිදු ගොඩක් සංහාර වලට වගකී වීතු බව බොහෝ දෙනා පවසන කරුණාව. කරුණාම්මන්ගේ පියා සිදු කළේ මඩකලපු දිස්ත්‍රික්කයේ කුෂිකර්මයයි. 2004 වර්ෂයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව සහ ප්‍රභාකරන්ගේ හිතවාදීන් විසින් පිහිටුවන ලද සාකච්ඡා වටරවුමෙන් කරුණාම්මන්ව ඉවත් කිරීම සැලසුම් කරන ලද කියුන් ලබන සාම සාකච්ඡා අතරතුර LTT සමග මෙම ભેදිය තව සංකීර්ණ වෙනවා. ඉන් අනතුරුව කරුණාව විසින් LTT සංවිධානයේ එරෙහිව සටන් කිරීමේදී රජයේ ශ්‍රී ලංකා හමුදාවන්ගේ සහය ඇතිව පැරා මිලිටරි කණ්ඩායමක් පිටුවන ලබනවා 2007 වර්ෂයේදී කරුණාට ඔහුගේ පැරා මිලිටරිය තමිල් මක්කල් විදුතලයේ පුලිකල් TMVP නම් දේශපාලන පක්ෂය බවට පරිවර්තනය කර ගැනීමට අවසර ලැබෙනවා කෙසේ වෙතත් කරුණාගේ කණ්ඩායම මාධ්‍ය විසින් කරුණා පාර්ශ්ව ලෙස හඳුන්වනු ලැබුව අතර ශ්‍රී ලංකාවේ ගිනිකොණ දෙසින් සිය ගණනක් ලෙස ගණන් බල ඇති බලකොටුවක් සමගින් කරුණා අම්මාන්ගේ කණ්ඩායම දිගටම බලකොටුව පවත්වාගෙන ගොස් තිබෙනවා මෙම කණ්ඩායම නිරන්තරයෙන් LTT සංවිධාන සමග ගැටුම් ඇති කරගත්තා 2006 වර්ෂයේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව කරුණා පාර්ශ්වයේ සහය ඇතිව රටේ නැගෙනහිරින් LTT පළවා හැරීමේ ප්‍රධාන මෙහෙයුමක් දියත් කරනවා 2007 ජූලි
ජූලි වන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට අපේ හමුදා සැබළු සමත් වෙනවා. එක දෙයක් මම මේ දේ පැවසිය යුතුමයි. කරුණම්මන් උදව් කළ නිසා නැගෙනහිර අපේ රණවිරුවන්ට අත්පත් කර ගැනීමට හැකි වුවත් ඇත්ත වශයෙන්ම කරුණම්මන් යනු තමා මෙතරම් කාලයක් සේවය කළ LDT ට්‍රස්ට් සංවිධානයේට ද්‍රෝහි වූවයි. ඉතින් එදා කරුණම්මන් නැවත වර ශ්‍රී ලංකා හමුදා සැබළුන්ට ද්‍රෝහි වීමට ගතවන්නේ තප්පර කිහිපයක් පමණයි. නමුත් එදා එහෙම දෙයක් කරුණම්මන්ට සිදු කරන්නට අපේ ශ්‍රී ලංකා හමුදා රණවිරුවන් ඉඩ දුන්නේ නැහැ. தயக்கம் அதில் கூறவில்லை என்றால் அவர்களை கண்டிப்பாக வெளியேற்றும்படி தான் நாங்கள் கேட்டிருக்கோம். கடைசியாக இடம்பெற்ற பாதுகாப்பு கூட்டத்திற்கும் அப்போது எடுக்கப்பட்ட முடிவுகள் எட்டப்பட்ட பிரபாகரன் ஸ்ரீலங்காவை சமக சாமசாக்கா ஹிதாமத்தாம எதகின கிய எல்டிடி ரஸ்தவாதி இங்க ஸ்தவதுருட்ட சடங்கி சதா நெவத சன்னத் வீமட்ட அமதர கால கலவாதீம் சதா பவ கருணம்மன் சோதனா கரா டி எம் விபி சங்விதானய எல்டிடி இன் வெங் வீம நிசா எல்டிடிட்ட சடங்கி ரீமி ஹக்கியாவின் சீட்ட ஹத்தேவ கொமன் அஹிமி உபவ கருணம்மன் பவசனவா ஹபே பிரபாகரன் வெட்டின் පටන්ගත්තේ කරුණා LDT සංවිධානයේ ද්‍රෝහි වුණ දා පටන් බව අපි හැමෝම දන්නා කරුණා විශේෂයෙන්ම ප්‍රභාකරන්ගේ බලය වැටෙන ප්‍රධාන හේතු සාධක කිහිපයක් ලෙස 2006 වර්ෂයේදී ඇන්ටන් බාලසිංහ මරණයට පත්වීම විශේෂයෙන්ම තමිල් චෙල්ලම් 2007 වර්ෂයේදී මරණයට පත්වීම ලෙස අපට දක්වන්නට පුළුවන් මොකද විශේෂයෙන්ම ප්‍රභාකරන්ගේ ප්‍රධාන උපදේශකවරු මරණයට පත්වෙනවා කියන්නේ LDT සංවිධානයේ වැටීම පටන් ගන්නවා 2007 මාර්තු මාසයේදී LDT සංවිධානයේ කර්නල් කරුණා කමාන්ඩ් පිල්ලයන් ජේෂ්ඨ කමාන්ඩ් ජේ.එම් සානි TMVP නිලධාරීන් සමග නැගිනීර TMVP කඳුරක දින දෙකක් ගත කොට තිබෙනවා. ඒ සමගම විශේෂ ප්‍රහාරක බලකායක් සහ ඔත්තු ප්‍රහාරක බලකාය පිහිටුවන බව TMVP නිවේදනය කරා. TMVP තුල අභ්‍යන්තර සහජීවනය ගැන මීට පෙර ප්‍රශ්නයක් මතුවී ඇත. විශේෂයෙන්ම මුදල් සම්බන්ධයෙන් පිල්ලයන් සහ කරුණාම්මන් අතර මතභේද ඇති විය. මේ සහ ජූනි අතර අන්තර් කණ්ඩායම් ගැටුම් වලින් කාඩර්වරුන් ගණනාවක් මිය ගිය අතර විශේෂයෙන්ම සෙන්තුජන් සෙන්තමෝර්තනන්නම් බුද්ධ්‍යංශ ක්‍රියාකාරකෙක් සිටියා කරුණාම්මන් සමග. ඔව් සීලන් නැමැති තවත් TMVP කාර්යයකට දරුණු ලෙස පහර දුන් බවට සඳහන් වෙනවා. කරුණාම්මන් වසිර නැගිනිර පළාතේ LDT ප්‍රධානියල් ලෙස කටයුතු කළේ කර්නල් කරුණාම්මන්. කරුණා වෙනවා. හැමෝටම තියෙන ප්‍රශ්න තමයි කරුණාම්මන්ට මොකද වුනේ? ඇයි අද පේන්න නැත්තේ? කරුණාම්මන් එක්සත් රාජධානියේ සිරගත කිරීම. මෙට්‍රොපොලිටන් පොලිසිය සහ දේශීය සීමා සහ ආගමන ඒජන්සි අතර ඒකාබද්ධ මෙහෙයුමකින් පසු කරුණාම්මන් 2007 නොවැම්බර් 2 වන දින ලන්ඩනයේදී අත්අඩංගුවට ගනු ලබනවා. කරුණාම්මන් සතුව තිබී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සහ ගිනි අවශ්‍යවාගේ නැති බවට සැලකෙනවා. ශ්‍රී ලංකාවේ සතිපතා පළවන ඉංග්‍රීසි පුවත්පතක් වන Sunday Times පුවත්පත අනුව කරුණාම්මන්ට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට එවකට ශ්‍රී ලංකා රජය හවුල්ලු බවට ප්‍රමාණවත් සාක්ෂි තමන් සතු ඇති බව බ්‍රිතාන්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව සඳහන් වෙනවා. 2008 ජනවාරි 25 වන දින කරුණාම්මන්ට මාස 9ක සිර දඬුවමක් නියම විය. 2008 මැයි මාසයේදී ඔහු ආගමන රැඳු මධ්‍යස්ථානයකට මාරු කරනු ලබනවා. Amnesty International විසින් මෙහෙවන ලද මානව හිමිකම් කණ්ඩායම් ගණනාවක් වදහිංසා පැමිණවීම, ප්‍රාණ අපේට තබා ගැනීම සහ ළමා සොල්දාදුන් බලවා ගැනීම ඇතුළු යුද අපරාධ සම්බන්ධයෙන් කරුණාම්මන් විමර්ශනය කරන ලෙස මෙට්‍රොපොලිටන් පොලිසියෙන් ඉල්ලා සිටියේය. මෙට්‍රොපොලිටන් පොලිසිය ප්‍රතිචාර නොදැක්වූ අතර කරුණාම්මන් 2008 ජූලි 3 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කරුණාම්මන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිස අතර තවත් හිටපු කොටි සමාජිකයන් 1750ක් සමග ශීලනිපේට එක් විය. 1983 කාලය තුළ රාජපක්ෂ වලේ සිටියේ නම් කළු ජූලි කෝලාහලයේ ඇති නොවන බව පවසමින් කරුණාම්මන් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශංසා පවා කොට තිබෙනවා. පසුව කරුණාම්මන් ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී. 2020 ජූනි 19 වන දින කරුණාම්මන් ඔහු COVID-19 වෛරසයටත් වඩා කුරිරුස අනුකම්පා විරහිත බව හෙළිදරව් කරමින් ප්‍රචාරණය සිදු කළේය. මම කොරෝනා වෛරසයටත් වඩා භයානකයි. කොරෝනා වලින් මිනිසුන් 11 දිනක මියගින් නමුත් මම එක් දිනක් තුළ සොල්දාදුන් 2000-3000ක් මරා දැමුවෙමි. ඔහු යුද්ධයේදී අලිමංකඩ සොල්දාදුන් 3000කට වැඩි පිරිසක් ඝාතනය කළ බවත් රට තුළ සිදු වූ COVID-19 ආශ්‍රිත මරණවලට වඩා තමන් භයානක බවත් ප්‍රකාශ කොට තිබෙනවා. ඔහුගේ අසංවේදී ප්‍රකාශයන් ඔහුව ම්ලේච්ඡයෙකු ලෙස හඳුන්වමින් දේශපාලනය තුළ පුළුල් විවේචනයට ලක් වූ අතර වැඩ බලන DGP CD වික්‍රමරත්න මහතාගේ නියෝගයකට අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ලෙස කරුණාම්මන්ට දන්වනු ලබනවා. කරුණාම්මන් පසු ප්‍රකාශ කළේ තමාගේ කතාව මාධ්‍ය විසින් සංස්කරණය කළ බවත් තමන් කිසිවිටක එවැනි ප්‍රකාශ නොකළ බවත්ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කරුණාගේ කලින් යුද අපරාධ සම්බන්ධයෙන් පැඩදුර පරීක්ෂණ ආරම්භ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි නමුත් කරුණාට එරෙහිව කිසිදු පියවරක් ගන්න ලැබුවේ නැහැ. කරුණාම්මන් අධිකරණයේ නඩු විභාග කිහිපයකට මුහුණ දුන්නා. ඔහු විසින් සිදු කළ බව කියන සමූල ඝාතන පිළිබඳව සාක්ෂි කණ්ඩායම් කිහිපයක් රැගෙන ආවා. කරුණා මෙම සිදුවීම ප්‍රමුඛ විපක්ෂයක් වන එජාපේ විසින් TMVP සහ ශ්‍රී ලංකා මහජන නිදහස් සන්ධානයේ කීර්ති නාමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ලෙස හැඳින්විය. ඉතින් මම කරුණාම්මන් ගැන පවසමු කතාවේ කොතනක හරි වරදක් තිබෙනවා නම් අනිවාර්යෙන් පහලින් කොමෙන්ට් කරන්න. එක දෙයක් මම අවසානයේ පවසමු
පවසන්නේ LTT ඩයස්පොරාව ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ නම් මන්ද අදටවත් මානුහිමිකම් වල කරුණා අම්මාන් ගැන කතා නොවන්නේ මෙන්න මේවා තමයි ඉස්සරහට නැවත යුද ගැටුම් ඇති වෙන්න හේතුව මේ වගේ පුද්ගලයන්ව කවුද ආරක්ෂා කරන්න කියලා මම ඔබට නැවත පැවසිය යුතු නැහැ ඉතින් මම අදට මේ වීඩියෝකින් සමු ගන්නවා ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකෙම යුද මේ ත්‍රාසනික දිවල් මෙන්න තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක ඉතින් ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social medias follow කරන්නත් අමතක කරන්න එපා ඉතින් මේ වගේ තවත් දවසකින් හම් වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා ඔබ සීලමු දෙනාට ජයෙන් ජයම विवाह।